today also. I have brought you another three idioms that we can use them in our spoken English communication. ඉතින් මෙන්නද වගේම මම අදත් ඔයාලට A2Z English Academy Morning Pill ඒ වගේම Heart to Heart with Dilini කියන segment එක යටතේ ඔයාලට තවත් අලුත්ම idioms තුනක් එහෙම නැත්නම් වාක් විවරයේ ඉන්න රෝඩි තුනක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේවා කොහොමද අපේ spoken English වලට යොදාගන්නේ කියලා. ඉතින් තාමත් ඔයාලා A2Z English නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ අපේ videos මුල ඉඳලම skip නොකර බලලා ඔයාලගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න එක. ඉතින් අපි බලමු මම අද මොනවද අරගෙන ඇවිල්ලා තියෙන idioms කියලා. ඉතින් මම කලින්ම අරන් තියෙනවා bad apple. Bad apple. මොකද මේ bad apple කියන්නේ? නරක ඇපල් ගෙඩිය. ඔව්. සමහර විට මෙන්න මේ surface meaning එක සමාන වෙන්න පුළුවන් අපේ deep meaning එකට. අපි බලමු මොකද්ද ඇත්තටම මේ bad apple කියන එකේ තේරුම කියලා. Trouble making or dishonest person. Trouble making කියන්නේ ප්‍රශ්න ඇති කරන කෙනෙක්. එහෙම නැත්නම් dishonest අවංක නැති පුද්ගලයෙක් ගැන තමයි මෙන්න මේ bad apple කියලා කියන්නේ. අපිට කෙනෙක්ගේ personality එක එහෙම නැත්නම් කෙනෙක් කොහොමද කියලා කියන්න මෙන්න මේ වගේ bad apple වගේ word එක idiom එකක් පාවිච්චි කරන්න පුළුවන්. එයා මේ වගේ කෙනෙක් නරක පුද්ගලයෙක් විශ්වාස කළ නොහැකි පුද්ගලයෙක් කියලා කියන්න. හරි. Bad apple. He is a kind of bad apple. ඔහු හරිම නරක මනුස්සෙක්. අවංක නැති වංක පුද්ගලෙක්. Nimal is a bad apple. Nimal කියන්නේ වංක පුද්ගලෙක්. We already know that person is a bad apple. අපි දැනටමත් දන්නවා ඔහු නරක පුද්ගලෙක් කියලා. Mala auntie is always gossiping. She is like a bad apple. Mala auntie නිතරම අනුන්ගේ ඕපදූප හොයන කෙනෙක්. ඒ නිසා ඇය හරිම වංක පුද්ගලෙක්. අන්න ඒ විදිහට ඔයාට කෙනෙක් කියන්න හඳුන්වන්න පුළුවන් මෙන්න මේ bad apple කියන idiom එක පාවිච්චි කළා. Are you a bad apple? Is she a bad apple? Is Nimal a bad apple? අන්න ඒ විදිහටත් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් විදිහට ඔබ වංක පුද්ගලෙක්ද? Are you a bad apple? Is she a bad apple? ඇය වංක පුද්ගලෙක්ද? Is Nimal a bad apple? Nimal කියන්නේ වංක පුද්ගලෙක්ද? අපිට කෙනෙක්ගෙන් අන්න ඒ විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. අපි බලමු දෙවැනි එක මොකද්ද කියලා. Get the picture. Get the picture. පින්තූරයක් ලබා ගන්නවා. අන්න ඒ වගේ surface meaning එකක් තමයි අපිට දැනෙන්නේ. අපි බලමු මොකද්ද මේකේ ඇත්තම meaning එක කියලා. Understanding what's happening. Understanding what's happening. සිදුවන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න එකට තමයි මෙන්න මේ get the picture කියන්නේ. We have to get the picture. අපි මේක අවබෝධ කරගන්න ඕනේ. She has to get the picture. ඇය මේක අවබෝධ කරගන්න ඕනේ. As we are student, we have to get a picture of this problem. මේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් අපි ශිෂ්‍යයන් විදිහට ලබා ගන්න ඕනේ. As we are citizens in our country, we have to get the picture of our government. As we are the citizen of our country, we have to get the picture of the government. අපි මේ රටේ පුරවැසියෝ විදිහට පවතින රජය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. අවබෝධයක් මොකද්ද මේ සිදුවන දේ ගැන අවබෝධයක් ලබා ගැනීමට තමයි මෙන්න මේ get the picture. Do you have එහෙම නැත්නම් did you get the picture? ඔයා අවබෝධයක් ලබා ගත්තද? Do you have a knowledge of that picture? එහෙම නැත්නම් did you get the picture? ඔයා අවබෝධයක් ගත්තද?
අන්න ඒ විදිහට ප්‍රශ්නයක් විදිහටත් මෙන්න මේ get the picture කියන එක ගන්න පුළුවන්. ඒ වගේම I got the picture. මම අවබෝධයක් ලබා ගත්තා. මේ get කියන word එක past form එකකින් got කියලා දාලත් අපිට පුළුවන් අපේ අදහස කෙනෙකුට ප්‍රකාශ කරන්න. හරි, අපි බලමු ඊළඟටම අවසානෙටම තියෙන idiom එක මොකද්ද කියලා. In the same boat. In the same boat. අපි සිංහලෙන් කියනවා එකම බෝට්ටුවේ. In the same boat. අන්න ඒ වගේ තේරුමක් තමයි. නමුත් අපි deep meaning එකත් බලමු. In a similar situation. සමාන සිද්ධියක situation එක. සිද්ධියක සිටීම තමයි මෙන්න මේ in the same boat කියලා කියන්නේ. In the same boat. We are in the same boat. අපි ඉන්නේ සමාන සිද්ධියක සිදුවීමක. නැත්තම් අපි මුහුණ පාලා සිටින්නේ එකම සිදුවීමකට. We have to face in the same boat. We have to face in the same boat. අපි එකම විදිහේ සිද්ධියකට මුහුණ පෑ යුතුයි. Is she in the same boat? එයත් ඉන්නේ එකම සිදුවීමේද? අන්න ඒ විදිහට ප්‍රශ්නයක් විදිහටත් ඔයාට කියන්න පුළුවන් in the same boat කියන එක. I am in the same boat with you. මමත් ඔයත් එක්ක එකම සිදුවීමේ තමයි ඉන්නේ. අපි දෙන්නටම එකම දේ තමයි වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් by using in the same boat. ඉතින් මං හිතනවා අද මම අරගෙන ආපු bad apple, get the picture, in the same boat කියන මෙන්න මේ idioms ඔයාලට ඔයාලගේ spoken English knowledge එකට යොදාගෙන ඔයාලගේ spoken improve කරගන්නේ කොහොමද කියලා හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් තාමත් ඔයාලා A to Z English නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන්නේ මුල ඉඳලම අපේ video skip නොකර බලලා ඔයාගේ grammar පිළිබඳ දැනුම ඒ වගේම spoken knowledge පිළිබඳ දැනුම වැඩි කරගෙන අපිට පුංචි support එකක් විදිහට අපිව subscribe කරන එක. ඒ වගේම තමයි තවත් කෙනෙකුට ඉගෙන ගන්න අපේ වීඩියෝ ෂෙයා කරන්න, අපිව ලයික් කරන්න, ඔයාලගේ වටිනා අදහස් අපිට comment එකකින් දක්වන්න. ඒ විතරක්ම නෙවෙයි, ඔයාලට දැන් අපිව YouTube වලින් විතරක් නෙවෙයි Facebook වලින් උත් බලන්න පුළුවන්. ඉතින් A to Z English Academy YouTube page එක වගේම Facebook page එකක් තියෙනවා. Description box එකේ මම mention කරන්නම් මොකද්ද අපේ Facebook page එකේ link එක කියලා. ඒ විතරක්ම නෙමෙයි අපි November මාසයේ මුල් සතියේ ඉඳලා A to Z English Academy spoken English classes පටන් ගත්තා. Montessori සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට අවශ්‍ය වෙන spoken English classes අපි පවත්වනවා. ඒ වගේම 10-11 ශ්‍රේණිවල ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි සාහිත්‍ය classes පවත්වනවා. ඒ වගේම රැකියාවට යන ඔබට English for adults කියලා class එකක් අපි සිකුරාදා රාත්‍රියේදී පවත්වනවා. ඉතින් ඔයාලට ඒ වගේ ඒ classes වල WhatsApp links අපේ group එකේ ලබා ගන්න පුළුවන් description box එකේ ඒවත් මම mention කරලා තියෙනවා. ඉතින් තවත් තොරතුරු ඔයාලට දැනගන්න ඕන නම් WhatsApp වලින් අපිව contact කරගන්න ඒ number එකත් description box එකේ mention කරලා තියෙනවා. ඉතින් මේ පුංචි මතක් කිරීමත් එක්ක ආයෙත් අලුතෙන් වීඩියෝ එකක් අරගෙන මෝනින් පිල් එකක් විදිහට අපි එනවා. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න සුබ දවසක්. Thank you for watching.